Und wir mattinakina, Sitten had de la පලමෝනදේව ප්‍රකාශණය එළිදරව්ව පොතින් ඔපුටා ගත්පාටයකි. තවද ස්වර්ගයහි යුද්ධයක් විය. මිකායිල් හා ඔහුකි දූතයෝ මකරාට විරුද්ධව සටන් කළහැ. මකරාද තමාගේ දූතයන් පිරිවරා සටන්කොට පරාජයවය ඔවුන්ට ස්වර්ගෙහි තැනක් තවත් නොවිය මහා මකරා පලවා හරිනලදී ඔහුනම් මොළුලොව රැවටෝ යක්ෂයාහෙවත් සාතන්යයි නම්ලත් ආද සර්පයාය ඕහසමක ඔහුගේ දූතයෝද පොළොවට හෙලනුලබෝය ඉන් පසුස්වර්ගෙහි මෙසේ කියන මහඬක් මට ඇසන එනම් අපේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාච්්‍යේද ස්වකීිය ක්‍රිස්සුන් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන් වහන්සේ ඉදිරිියහි දිවාරෑ දෙකෙහි අපගේ සහෞදරයන්ට චෝදනා කරන පැමිණිදිිකාරයා පහතට හෙලනලදී. ඔහු බැටලු පෝතකෑනන්ගේ යාගික රුදදිහිරයනිසාද තමන් සාක්ෂි දැර වූ පනිවුටේ නිසාද ඔහුගෙන් ජයකත්තෝය. මන්ද ඔහු මරණේටවත් බියනොවී දිවිතීමට සූදානම්ව සිටියහැ. එබැවින් ස්වර්ගනී. හි වැසයනි ප්‍රීති සංතෝෂවන්න අහෝ පොළොවටත් මොහුදටත්වන විපත මන්ද යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන කෝපාවිෂ්ටව ඔබ වෙත බැසකියය යනුයි දේව වචනය මෙසේය සුදෝ ජහන්තුමාගේ සුවිශේෂෙන් උපුටා ගත්පාටයකි. ජෙසුස් වහන්සේ නතානියල් තමන් වෙත එනු දැක මෙන්න හොර බොරු නැති සැබෑ ඊස්රායිල් ජාතිකකයි ඔහු ගැන වදාලසේක ඔබ මා ගැන කෙසේ දන්නේෙහි දැයි නතානියල් උන්වහන්සේගෙන් ඇසීය. ජෙසුස් වහන්සේ පිල්තුරුත් දෙමින්. පිලිප් ඔබ කැඳවන්නටත් පෙර අත්තික්කා ගසයට ඔබ සිටිනු මම දිටිමී වදාලසේක. නතානිියල් ර දෙමින් ගුරු දේවේනි ඔබ වහන්සේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය ඔබ වහන්සේ නම් ඊස්්‍රයිල් හි රජිනානෝයයිකීය ජෙසුස් වහන්සේ ද පිළිතුරු දෙමින් ඔබ අත්තිික්කා ගසයට සිටිනු මම දිටිමී මවබට වදාළ බැවින්ද ඔබ අදහා ගත්තේ මීට වඩා මහත්දේ ඔබ දකින්නේ යැයි වදාලසේක දුරටත් උන්වහන්සේ කතා කරමින් ඒ කාන්තෙන් මම ඔබට කියමි ස්වර්ගය විවර වී මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැග යනවත් බැස එනවත් ඔබ දකින්නේ යයි වදාලසේක ගැලවීමදායක සුභාරංචයනම් මෙසේය අද ශුද්ධ සභා මාතාව ස්වශේෂී මංගල්ලයක් සමරනවා ඒ තමයි අග්‍ර දේවදූතවරුන් වන මිකායිල් ගාප්‍රියල් සහ රෆායල් කියන දේවදූතවරුන්ගේ මංගල්ලයන්. දේවදූතවරුන් අපි විශ්වාස කරන ඒ වගේම අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ සමීපතයෙන්ම ඉන්න. මේ මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්න අපිට උදව්වෙන ආත්මයන් කියලා සලකනවා. එලිදරව පොතේ අටමිනිි පරිච්ෂයේදේ දෙවන වගන්තයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ළඟ අග්‍ර දේවදූතවරු හත් දෙනෙක් හිටිියාය කියලා. එවිට මම දෙවියන් වහන්සේ ඉද්‍රියෙහි සිටින දේවදූතයන් සද්ධනා දිටිමි. මේ ජොහන්තුමා දකින මේ එළිදරව්වේ මේ අනාවරණයට අනුව. හතරවැනි පරික්ෂේදය කියනවා මේ අග්‍රදේවදූතවරු හත් දෙනා දෙවියන් වහන්සගේ ආත්මයෝ හදදනෙක් කියලා. මේ අග්‍රදේවදූතවරුන් හත් දෙනා අතරෙන් ශුද්ධෝ බයිබලය සඳහන් වෙනවා අග්‍රධූතවරු තුන් දෙනෙක් ගැන. ඒ තුන් දෙනාගේ මංගල්ලය තමයි අපි සමරන්නේ. හැබැයි අනිකුත් අග්‍රදේවදූතවරුන් හතර දෙනා කතෝලික ශුද්ධූ සභහව පිළිගන්නේ නැතිවුනත්, ජුදා ආගමික ලියවිල්ලක් වන ඒ නොක් කියන ලියවිල්ලේ ඉතුරු හතර දෙනා ගැන සඳහන් වෙනවා. ඉතින් ජුදා ආගමික ඒ වත් පිළිවෙත් සිදුකරන අය. ඒ හතර දෙනා ගැනත් විශ්වාස කරනවා. හැ බැශුද්ධෝ කතෝලික සභාව විශ්වාස කරන්නේ බයිබලයේ සඳහන් වෙන මේ අග්‍ර දේවදූතවරුන් තුන් දෙනා ගෙනයි. ඒ අතරයෙන් අපි දන්නවා මිකායිල් අග්‍රදේවදූතවරයා. වහන්සේ බොහොම ප්‍රසිද්ධයි. ඒ මොකද සාතන්ට එරෙහිව සටන් කරන දේවදූතයක් විදිහට තමයි සඳහන්වෙන්නේ. විශේෂයෙන්ම එලි දරව්ව පොතේ මේ මිකායිල් අග්‍රදේවදූතවරයා ගැන සඳහන් වෙනවා. මිකාල් අග්‍රදේවදූතවරයා දෙවියන් වහන්ගේ සේනාවේ සේනාධිපති විදිහට කටයුතු කරනව කියලා කියනවා. ඒ වගේම තමයි සාතන්ට විරුද්ධව සටන් කරන ප්‍රද්ධානතම අග්‍රදේවදූතවරයාත් ඒ වගේම අපේ ආත්මික සංග්‍රාමයේදී අපිට උදව් වෙන්නේ මේ අග්‍රදේවදූතවරයා. ඒ කියන්නේ පාපේයට එරහිව සටන් කරන හැම මොහොතකම අපිට උදව්වෙන්නේ මෙන්න මේ අග්‍රදේවදූතවරයා. ඒ වගේම තමයි මේ අග්‍රදේවදූතවරාව සඳහන් කරනවා ශුදිිකාගි ස්ථානයේ ආත්මයන් භාරව ඉන්න දේවදූතවරයා කියලා. ඒ වගේම? බ දැකලති සමහරක් වෙලාවට ශුද්දෝ මිකාල අග්‍රදේවදූතවරයාගේ ඒ රෝපයන්වල තරාධයක් තුලාවක් අල්ලගෙනඉන්නවා. ඒ තමයි මේ අග්‍රධයදූතවරයා තමයි දෙවියන් වහන්සගේ විනිශ්වය අපිට දෙනදේවදතයා. ඒ විදිහටම ගාබ්‍රේ ලග්‍ර දේවදූතවරයා කියන්නෙත් අපි හැමෝම හොඳින් දන්නවාව අපිට ලංවෙලා ඉන්න කෙනෙක්. ඒ මකද දේව මාතාවන්ට මංගලම් කීවේ මේ දේවදූතයා. විශේෂයෙන්ම ගාබ්‍රියල් දේවදූතයා හඳුන්වනවා දෙවියන් වහන්සගේ පණවිඩකරුවා විදිහට. ඒ විතරක් නෙමෙයි එල්ලිසබෙත් තුමියට දාව පුත්‍රයෙක් ලැබෙනවා කියලා සකරේස්තුමාටත් පනිවිඩිය දුන්නේ මෙන්න මේ ගාබ්‍රෙල් දේවදූතවරයා මයි. ඒ වගේම තමයි. ධානියල් දෙවසවරයාට හීන තෝරන්නත් උදවුණේ මේ ගාබ්‍රියල් දේවදූතවරයාමයි. රපියල් දේවදූතවරයා විශේෂයෙන් අපි අතර් ප්‍රසිද්ධ නැතිවුණත්. තෝබිත්ගේ පොතේ තෝබ්ගේ කතාවේ දෙවියන් වහන්සගේ සුව කරන්නා විදිහට මේ රෆියල් දේවදූතවරයාව අදහනවා සඳහන් කරනවා. තින් මාදර ප්‍රේමවන්තේන අග්‍රදේවදූතවරු කියන්නේ අපිව දෙවියන් වහන්සේට සම්බන්ධ කරන ආත්මයන් ඒ නිසාමයි අපි අතර භක්ති අභ්‍යාසියන් නුවානයන් ඒ වගේම දේවස්ථානත් කැබ කරලා තියෙන්නේ අද දවසේ විශේෂයෙන්ම ්‍යක්ෂා කරන්න මේ අග්‍රදත වූ අග්‍රදේවදූතවරුන්ට විශේෂයෙන්ම සාතන්ට එරහිව අපි කරන ආත්මික සටනට අපිට උදව්වෙන්න කියලා